ඉපදෙන්න පෙර ආත්මයේ වෙස්සන්තර ආත්මය අහල ඇති මේ අය වෙස්සන්තර කුමාරයයි මන්ත්‍රී දේවියයි කොහෙට ගියේ වංකගිරියට යනවා යන්න උනේ රාජ්‍යයෙන් යවුවා මොකද දන් දෙනවා වැඩි මොනවද දන් දුන්නේ ඇලියතාව දන් දුන්නා අහසින් යන්න බුලා අකලට වැසි වස්සන මේ ඇතාව දන් දුන්නා ඉතින් මිනිස්සු කුපිත වෙලා උද්ඝෝෂණය කරාට පස්සේ මේ කුමාරයව වංකගිරියට පිටත් කළා ඉතින් බොහොම සතුටින් පිටත් වෙලා ගිහිල්ලා එහි වාසය කරනකොට අර ජූජක කියන බමුණා එනවා ජූජක බමුණ ඇවිල්ලා දරුව දන් දෙන්න කියලා ඉල්ලුවා මොකද දරුව දෙන්න මුලින් ගිහිල්ලා හැංගුණා පස්සේ කතා කළා පුතේ ජාලිය මෙහෙ එන්න කියලා ඉතින් මේ පුතා කල්පනා කළා දැන් තාත්තට මකීකරු වෙන්න හොඳ නැහැ මේ බමුණා මාව ගැති කරත් මම එනවා කියලා එනවා තාත්තට කියලා දුවගෙන ඇවිල්ලා දැන් අඬනවා කකුල ඉල්ලලා දකුණු පාය දුව තමයි ක්‍රිෂ්ණ ජිනා පොඩි ගොඩක් පොඩි අවුරුදු 3ක් වගේ ඒ දුවත් කතා කරාට පස්සේ එයාත් දුවගෙන ඇවිල්ලා එල්ලුණා කකුලේ අනිත් එක දැන් ඒ දෙන්න අඬන අනේ තාත්තේ මේ රකුසෙක් වගේ මිනිහට අපිව දෙන්න එපා අම්ම එනකන් අපිව රැකගන්න දුන්නත් මං විතරක් දන් දෙන්න නංගිව දන් දෙන්න එපා මොකද නංගි බොහොම කුඩයි කියලා මෙහෙම අඬනකොට බෝසුන් වහන්සේටත් ඇඬෙනවා කඳුළු වැටෙනවා නමුත් කල්පනා කළා දරුවනේ මම ඔබලව දන් දෙන්නේ මොලව මට වැඩි නිසාවත් එපා නිසාවත් ඔබල මට අප්‍රිය නිසා නෙවෙයි මතු ලෞතුරා බුදුබව ලබලා ඔබ වැනි සියලු සතුන් දරුවන්සේ සසරින් එතර කරන්නයි අද මන් දන් දෙන්නේ. ඒ නිසා මේ ලෞතුරා බුදුබව පිණිස යන්න කියලා මතක් කරා. අනේ පියාණනි ඔබ වහන්සේට ලෞතුරා බුදුබව ලැබෙනවා නම් අපි මේ ගමන යන්නම් කියලා මේ ළමයි සූදානම් වුණා. ඉතින් අතපෑම් වක් කරලා මේ බමුණට දන් දෙද්දි මහ පොළොව පවා කම්පා වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ ජාලිය කුමාරයා කියන්නේ රාහුල ස්වාමීන් වහන්සේ ක්‍රිෂ්ණ ජිනා කියන්නේ උප්පලවන්න රහත් තෙරණිය. පසව මන්ත්‍රී දේවියත් දන් දෙනවා. ඉතින් මේ දාන පාරමිතාව සියල්ල සම්පූර්ණ වෙන්නේ එදා. ඒ ආත්මෙන් පස්සේ තමයි දෙව්ලොව ඉපදෙන තුසිත භවනේ. ඒ දෙව්ලොව සම්පූර්ණ ආයුෂෙම ගෙවලා මනුෂ්‍ය ලෝකෙට එනවා දෙවියන්ගේ ආරාධනාව.